පාකිස්තාන කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමු වී ලෝක කුස්ලාන අවසන් මහ තරගයේදී පරාජයට පත්වන්නේ පාකිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර හතර හරියට කළේ නැති නිසා කියලා තමයි නවසීලන්තයේ හිටපු ක්‍රීඩක වර්තමාන චෙන්නයි කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් කියන්නේ පාකිස්තානයේ අපරාධයක් කරගත්තේ පන්දුවාර 16ක් වෙද්දී ලකුණු 120ක් විකට් හතරකට තියෙනවා කියන්නේ ඉතුරු පන්දුවාර හතරට ලකුණු 40ක් ගහන්න එච්චර අමාරුවක් නෙමෙයි පන්දුවාරයකට 10 ගානේ යද්දී එක් පන්දුවාරයක ලකුණු 15ක් හදනවා කියන්නේ ලකුණු 165ක් ගහලා එහෙම වුණානම් එංගලන්තයට තරගය ලේසි වෙන්න දෙන්නේ නැහැ. මොකද මෙල්බන් තනතිල්ල බලද්දී පන්දුව එක විදිහට පිටට ආවේ නැහැ. වෙනස් හැසිරීමක් තමයි දකින්න තිබුණේ. ඒ නිසා පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 15ක් වෙද්දී තරගය යන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕනා. එයාලා පන්දුවාරයකට ලකුණු 15 ගානේ ගහන්න ගිහින් තමයි වරද්ද ගත්තේ. ෂාන් මෂුඩ්, සදාබ්, නවාස් තුන්දෙනාම ලොකු පහරවල් ගහන්න ගිහින් කඩුල්ල දුන්නේ. ලකුණු 2 4 වගේ ගහලා ලකුණු ගන්න බැලුවා නම් හරි. 6 පහර ගහන්න පුළුවන් තැනක් නෙවෙයි ඒ ක්‍රීඩාංගණය. පාකිස්තාන කණ්ඩායම සතුව හොඳ පන්දුවෙමේ බලඇණියක් හිටපු නිසා ලකුණු 165ක් ගහලා අවසන් තරගය එංගලන්තයට ලොකු පීඩනයක් දෙන්න තිබුණු හොඳ අවස්ථාවක් පාකිස්තානයේ නැති කරගත්ත කියලා තමයි ෆ්ලෙමින් කියන්නේ. එංගලන්ත කණ්ඩායම ඉස්සරහ ශ්‍රී ලංකා කණ්ඩායමත් පරාද වෙන්නේ ওই විදිහට තමයි. අපි පාකිස්තානයටත් වඩා හොඳ තැනක ඉඳලා ලකුණු 141 සීමාවට වෙලා තමයි එංගලන්තය හමුයි පරාද වෙන්නේ. කොහොම වුණත් කණ්ඩායම් දෙකම පන්දුවෙමින් තැනක ඉන්න නිසා පාකිස්තානයේ වගේම ශ්‍රී ලංකාවත් එංගලන්තයට හොඳ තරගයක් දීලා බෙන් ස්ටොක්ගේ ඉනිම හමුවේ තමයි පරදින්නේ. ඉන්දියාව හොඳ ලකුණු ගානකට ගිහින් කිසිම තරගයක් නොදී එංගලන්ත කණ්ඩායම හමුවේ පරාද වෙනවා. කොහොම වුණත් ඕස්ට්‍රේලියා හිටපු තුන්ගිරව ක්‍රීඩක ටොම් මෝඩි කියන්නේ පාකිස්තානයේ පොඩි වැරදි නිසා ලෝක කුස්ලානය අහිමි කරගත්තා කියලා. ෂාන් පෂුඩ් මෙල්බර්න් වල සෙල්ලම් කරන්න ඕන විදිහට සෙල්ලම් කළා. එයා ලකුණු 2 හොඳට දිව්වා. ඒ විදිහට අනිත් අයත් සෙල්ලම් කළා නම් පාකිස්තාන කණ්ඩායමට තරගයේ දිනන්න තිබුණා. බබර් අවුට් වෙච්ච එක තමයි මම හිතන්නේ වෙනස් වුණු තැන. මම නම් හිතන්නේ පාකිස්තානයේ ලොකු අවස්ථාවක් අහිමි කරගත්තා. එයාලට පන්දුවාර 10ක් සෙල්ලම් කරද්දිවත් තේරුනේ නැද්ද කොහොමද ඒ තනතිල්ලේ ලකුණු ගන්න කියන එක? ඔය විදිහට තමයි පාකිස්තානයට වැරදුණු තැන් ගැන ප්‍රවීණියෝ කිව්වේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.